උතුරේ ඉඩම් බෙදා දීම හරහා පුරාවිද්‍යා ස්ථානවලට ගැටලු ඇති කරමින් පවතිනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ සුපුරුදු දේශයේ මූලික පද්ධතියට එරෙහි ක්‍රියාවලිය යලිත් ආරම්භ වෙලා කියන එක අපිට මෙයින් පේනවා. ජනාධිපතිවරයා මේ වන විට උතුරේ ඉඩම් බෙදා දීම හරහා පුරාවිද්‍යා ස්ථානවලට ගැටලු ඇති කරමින් පවතිනවා. ඒ හරහා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේ වන විට ඉල්ලාස් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වන විට බෞද්ධ කටයුතු කොමසාරිස්තුමත් ඒ ස්ථානයෙන් ඉවත් කරලා ධීවර අමාත්‍යාංශයට දාලා තියෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සුපුරුදු දේශයේ මූලික පද්ධතියට එරෙහි ක්‍රියාවලිය යලිත් ආරම්භ වෙලා කියන එක අපිට මෙයින් පේනවා. එතුමා 2002 වර්ෂයේදී එතුමා බලයට පැමිණි සෑම මොහොතකම රටේ මූලික හර පද්ධතියට එරෙහිව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට විශේෂයෙන්ම දකුණේ දේශපාලකයෝ වගේම උතුරේ දෙමළ සන්දානේ අන්තවාදී දේශපාලකයන්ගේ නොයෙක් කතා තමයි හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා නැවතත් මේ රට තුළ මේ යන ක්‍රියාවලින් වැළැක්වීම සඳහා යම්කිසි යහපත් සංවිධානාත්මක ක්‍රියාවලියක් ජන සමාජය තුළින් ගොඩනැගෙන්නට අවශ්‍යයි. එහෙම නැති වුණොත් එක පැත්තකින් උතුරේ පුරාවිද්‍යා ස්ථාන හරහා යලි සිංහල දෙමළ ගැටුමක් ඇති කිරීමේ උවමනාවක් දෙමළ සන්ධානයට තියෙනවා. ඒ හරහා තමයි මේ පුරාවිද්‍යා ප්‍රශ්න මතු කරන්නේ. එනිසා අපි නායක ස්වාමින් වහන්සේලා මහානායක හාමුදුරුවන්ගේ අනුශාසනා ඇතිව මේවට මුහුණ දෙන්න අවශ්‍ය පියවර ගන්නවා. විශේෂයෙන්ම අපි මේ සතියේ ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරනවා. එතුමා ගන්න ක්‍රියාමාර්ග වැරදි බව යරිත් සිතා බලා කටයුතු කරන නිසා අපි එතුමාට දැනුම් දෙනවා. පුරාවිද්‍යා එතුමා යොත් වීම ඔබ වහන්සේලා ඒක දකින්න කොහොමද? පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා ඉවත් කරන්නේ එතුමාට බල කරනවා පුරාවිද්‍යා ස්ථානවලට අයිති ඉඩම් මුදා හරින්නට කියලා දෙමළ ජනතාව වෙනුවෙන්. හැබැයි මේ දෙමළ ජනතාව නෙවෙයි මේ දෙමළ සන්ධානයේ ඉන්න කැලෑපාලු මංකොල්ලකාරී දේශපාලකයන්ට තමයි මේ ඉඩම් මුදා හරින්න සූදානම් වෙන්නේ. ඒ පිළිබඳව වාර්තා අපි ළඟ තියෙනවා. ඒ නිසා උතුරේ කැලෑපාලුවන්ට සාමාන්‍ය ජනතාව කියලා ඉඩම් මුදා හරිමින් පුරාවිද්‍යා ස්ථාන වනසන්න අපි ඉඩ තියන්නේ නැහැ. දැන් බුදුදහමට වෙන අපහාස සම්බන්ධ ඉදිරියේදී මොකද්ද කරන්නේ බොහන්තල එකතු වෙලා? මේ රටේ බුදුදහමට විවස්ථාවෙන්ම මූලිකත්වය දීලා තියෙනවා. හැබැයි ඒ මූලිකත්වය වචනයට සීමා වෙලා තියෙනවා. ඒ නිසා තායිලන්තයේ වැනි රටවල සමාජ මාධ්‍යයකවත් කිසිම තැනක බුදුදහමට මේ වගේ අපහාස සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒවට නීති තියෙනවා. අපි එම නීති මේ රටට ගෙනල්ලා අධිකරණ ඇමතිවරයා එක්ක සාකච්ඡා කරලා මේ රටේ නීතිගත කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. නම කිව්වනේ? අඟුලුගල්ලේ සිරිජිනානන්ද හාමුදුරුව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ. හරි.